පසුගිය කාලවලදී යම් කිසි කතිකාවක් ඇති වෙලා තියෙනවා මම පාර්ලිමේන්තුවේ කරපු කතාවක් අල්ලලාගෙන එතකොට අත වශයෙන්ම මම ඔබතුමලන්ට කියන්න ඕන ඒ මම නිකන් නෙගටිලා කරපු කතාවක් නෙවෙයි එය පාර්ලිමේන්තුවේ ඔබතුමලා දන්නවා පක්ෂ නායකයෙකුට තියෙනවා 27 වගන්තිය යටතේ යම් කිසි ප්‍රකාශයක් කරන්න ප්‍රකාශයක් කරලා ඊට පස්සේ පුළුවන් උන්ට ඒ යම් කිසි ඇමතිවරයෙක්ගෙන් ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ අනුව තමයි පූජ්‍ය අතුරුලියේ රතන ස්වාමීන් වහන්සේ 2021 දෙවැනි මාසේ 9 වෙනිදා ලිඛිතව ඉදිරිපත් කරලා 10 වෙනිදා මම හිතන විදිහට ප්‍රකාශයක් කරා. ඉතින් ඒ ප්‍රකාශයට දීපු උත්තරයක් අල්ලගෙන තමයි මේ මතභේදාත්මක කරුණු පැහැදිලි කිරීමක් වෙලා තියෙන්නේ මම හිතනවා බොහෝ විට වැරදි ලෙස හඳුනගෙන තියෙනවා කියන එක මම ඔබතුමන්ලාට කියන්නම් මෙම ප්‍රකාශයේ තිබුණු වැදගත් කරුණු අපි ඒක බෙදලා දෙන්නම් මොකද මේක සමාජගත වෙලා නැහැ බොහෝ විට ගරු ස්වාමින් වහන්සේ කියනවා 2021 පෙබරවාරි 9 දින කාසි අධිකරණ සභාව අධිකරණ අමාත්‍යතුමාට යොමු කරන ලද ප්‍රකාශයට ඉඩ ලබා දෙන ලෙස ඉල්ලීම මේ වැදගත් කරුණු කීපයක් මම කියන්නම් මම තේරුම් ගත්ත ආකාරය සහ මම ඌට උත්තර දුන්නට පදනම එකක් තමයි එක රටක් එක නීතිය යන පොදුජන පෙරමුණේ මූලික මැතිවරණ පොරොන්දුයි ඉන් කියවෙන්නේ වාර්ගික ආගමික වාර්ගික ඒ වචනවලින්ම කියනවා ආගමික ප්‍රාදේශීය පදනම් වලින් ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනයට තුඩු දෙන පුද්ගල නීති ඉවත්කොට රටේ සියලු දෙනාටම එකම නෛතික පද්ධතියට යොමු කරන බවයි ඊට පස්සේ කියනවා මූලික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 එක වගන්තියේ කිසිම පුරවැසියෙකුට වර්ගය භාෂාව ආගම කුලය ස්ත්‍රී පුරුෂ භේදය දේශපාලන මතය හෝ උපන් ස්ථාන යන හේතුන් මත හෝ ඉන් කවර හෝ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂණයකට හෝ භාජනය නොවිය යුත්තේ මේ මම කියනව නෙවෙයි ගරු අතුරුලිය රතන හාමුදුරුවන් කියපු එක ඊට පස්සේ කියනවා එනමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ 16 එක වගන්තිය මගින් මූලික අයිතිවාසිකම් කඩවන්නා වූ ලිඛිත අලිඛිත නීතිංගේ බලාත්මකතාවය පිළිගෙන තිබේ කියලා කියනවා ඒ හේතුවෙන් අධිකරණයේ හරහා මේ අයුක්තියට හා අසාධාරණයට එරෙහිව කිසිදු ප්‍රතික්‍රමයක් ගත නොහැකි තත්ත්වයක් පවතී. ඒ අනුව උත්තරීතර පාර්ලිමේන්තුව හරහාම මේ නෛතික තත්ත්වය වෙනස් කරගත යුතුව ඇත. එක රටක් එක නීතියක් යටතේ බහුතර ජනතාව ඡන්දය දුන්නේ ඒ නිසායි. නිසා එතුමා මම තේරුම් ගත්ත ආකාරයට නීතිඥවරයෙක් වශයෙන් හා ජනාධිපති නීතිඥවරයෙක් වශයෙන් එතුමා කියනවා 12 එක වගන්තියට අනුව සියලු දෙනාටම එකම නීතිය තිබිය යුතුද කියන එක පිළිගන්නවා. පස්සේ සමහර දේවල් ඒකට ගැලපෙන්නේ නැහැ කියන එක පිළිගන්නවා. ඒ ගැලපෙන්නේ නැති එක තියාගන්න අවස්ථාව ලැබලා දීලා තියෙන්නේ 16 ව්‍යවස්ථාව හේතු කොටගෙන කියන එක පිළිගන්නවා. ඒක ඉවත් කරන්නට පාර්ලිමේන්තුවට අධිකරණයට බැරි හින්දා පාර්ලිමේන්තුවෙන් කටයුතු කරනවාද කියන එක තමයි මට තේරුනේ. 16 වගන්තිය මම ඔබ තුමන්ලට කියවන්නම්. ව්‍යවස්ථාවේ 16 වගන්තිය කියන්නේ මේ ආකාරයට පවත්නා ලිඛිත නීති හා ලිඛිත නොවූ නීති අතරින් යම් කිසි ලිඛිත නීතියක් හෝ ලිඛිත නොවූ නීතියක් මේ පරිච්ඡේදයේ මෙයට ඉහතින් නැති විධිවලට අනුකූල නොවද ඒ කියන්නේ 12 අනුකූල නොවද එකී සියලු පවත්නා ලිඛිත නීති හා ලිඛිත නොවූ නීති බලාත්මකව ක්‍රියාත්මක වන්නේ ඉතින් මම ඒ උන්වහන්සේගේ ප්‍රශ්නෙට උත්තර දීලා මම කියන්න උත්සාහ කරේ 16 ඉවත් වුණොත් සමහර නීති තියෙනවා විශේෂිත නීති එක පුද්ගල කියන තැනට මම එහෙම කිව්වේ නෑ නමුත් ඒව විශේෂිත නීති කාලයක් තිස්සේ පවතින නීති ඒ නීති මේ 16 ඉවත් කරොත් ඒ නීති ඔක්කොම අභියෝගයට ලක් වෙන්න ඉඩ තියෙනවා එහෙනම් ඒක කරන්න ඒ විදියට එක දවසින් කරන්න බෑ කියන ක්‍රමවේදය ගැන තමයි මම කිව්වේ මම අනිවාර්යයෙන්ම කියන්නට ඕන කිසිසේත්ම මම අධිකරණ අමාත්‍යවරයා වශයෙන් ඉන්නකම් බෞද්ධ විහාර ගම් දේවාල පනතට යහෝසි කරනවත් අතබාන්නවත් කිසිසේත්ම අපේ බලාපොරොත්තුකුත් නැහැ කරන්නෙත් නැහැ හීනෙන්වත් හිතලවත් නැහැ මම කිව්වේ ඒ උන් වහන්සේ යෝජනා කරන ආකාරයට 16 ඉවත් වෙලා ගියොත් මේ තීර නීති රාශියක් කඩා වැටෙන විදිහට තියෙනවා ඊට පස්සේ මට කියයි මම තමයි මේකට මූලික වෙලා මේව කඩා විද්දම් කියලා මේක තේරුම් අරන් නැහැ කියන මතය තමයි මට පේන්නේ මම අර මම ඔබතුමන්ලාට කියවල දුන්නේ මගේ විශේෂිතව ඇහුවා ආගමික වාර්ගික සහ ප්‍රාදේශීය පදනම් මත තියෙන නීති ක්‍රියාත්මක වන්නේද කියන එක පිළිබඳ. එහෙනම් තාමත්ම පැහැදිලිවම කියන්නට ඕන කිසිසේත්ම මේ අපි හැමෝම පිළිගන්නවා. මේක අවුරුදු 2500 ක ඉතිහාසයක් ඇති.
බෞද්ධ ශිෂ්ටාචාරයේ මත පදනම් වෙච්ච රටක් ශ්‍රී ලංකාව. ඉතින් ඒ තුල තිබෙන මේ විශේෂිත නීති අනික්කට පහහානියක් නොනත් එක්ක. ඒවා එකපාරටම කඩලා බිඳලා දාන්න ඕනෙත් නෑ අවශ්‍යත් නෑ මේ කරන්න. ඒක මම 100% පිළිගන්නවා. නමුත් යම් අනිත් අයට හානියක් වෙනවා නම් දැන් පොඩි ළමයිව කසාද බඳලා දෙනවා. අවුරුදු 12 14 කරනවා නම් ඒක අපි වෙනස් කරන්න ඕනේ. ඒක හින්දා තමයි මම දැන් මේ කතිකාව පටන් ගන්න ඉස්සෙල්ලාම අවුරුදු 18 වම වයස මුස්ලිම් අයටත් පිය යුතුයි කියන තැන අපි ඉන්නවා. ඒක නොකර ඉඳලා නෙමෙයි. කාන්තාව අස්සම් කරන්න ඕනේ කියන එක. ඒ හින්දා අපි මම මේ සම්පූර්ණ කතාව බැලුවා නම් මම මිනිත්තු 10ක් කතා කරලා තියෙනවා. සිංහල සමහර පත්‍රවලක වාර්තා කරලා තියෙනවා. කතාවේ හරය මේ සියල්ල එක පෑන් පාරකින් දාස ඉවත් කරලා බෑ. ඉවත් කරලා කරන්නට බෑ. කතිකාවක් ඇති කරගෙන එක එක දේවල් වෙන වෙන පිළිබඳව අධ්‍යයනය කරලා ඒ එක 12 එක වගන්තියට අසාධාරණ වන යම් යම් නුසුදුසු කොටස් ඉවත් කිරීම කළ යුතුයි. ඒ සඳහා කතිකාවක් ඇති කරගත යුතුයි කියන එක තමයි කිව්වේ. එහෙම නැතුව කිසිසේත්ම ඔය මගේ ඇඟ මත පටවන්න යන අදහසක් මම කවදාවත් කරෙත් නැහැ. එහෙම කරන්න මට හැකියාවක් නැහැ. මම ජනාධිපති නීතිඥවරේ. නීතිය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? නීති ගේන්නේ කොහොමද? නීතිය මේ සම්මත කරගන්නේ කොහොමද පිළිබඳව මට හොඳ අවබෝධයක් තියෙනවා. මේ රටේ පුළුවන්ද මේ සිංහල බෞද්ධ ජනතාවට විරුද්ධ එහෙම නැත්නම් ඔවුන්ගේ පාරම්පරික අයිතිවාසිකම් වලට විරුද්ධව මට නීති ගේන්න? මම එච්චර මේ මොඩේ නෙවෙයිනේ. ඉන්දා ඒක සම්පූර්ණයෙන්ම වැරදි අදහසක්. ඉන්දා මම තාමත්ම වගකීමෙන් ප්‍රකාශ කරනවා. එවැනි අදහසක් නෙවෙයි ඒකෙන් ගම්මවන්නේ. එවැනි අදහසක් මගේ හිතේ කවදාවත් තිබුණේ නැහැ. මම කියන්න හැදුවේ 16 එක ඉවත් කිරීමෙන් ඔබ කරන්නට බෑ. ඒක කරන්න බෑ කියන එක තමයි මම කිව්වේ. ඒක රැකගත යුතුයි කියන එක තමයි මම කිව්වේ. නමුත් එක වචනයක් අල්ලගෙන මම දන්නේ නැහැ මම ඒ මම කියපු එකෙන් එහෙම දෙයක් ගම්මේ වුණාද කියන එක. නමුත් අර ප්‍රශ්නෙත් එක්ක මේක තේරුම් ගන්නකොට ගැටලුවක් නැහැ කියන එක තමයි මම විශ්වාස කරන්නේ. අපි පුළුවන් ද අපිට ගරු අතුල්ලි රත්න ස්වාමීන් වහන්සේගේ ප්‍රකාශයේ පිටපත් එකක් ලබා දෙන්න. එතකොට ඒක කියවනම් ඔබලට තේරුම් ගනි මම තේරුම් ගත්ත ආකාරයටත් ඒකට ලබා දුන්න උත්තරය. ඒකෙන් තමයි මේ වැරදි වැටහීම ආවේ. මම ඒ පිළිබඳව ඇතම් ගරු ස්වාමීන් වහන්සේලාට පෞද්ගලිකවත් කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. ඔවුන් ඒවා සම ඇතම් අය පිළිගත්තා. ඉදිරියටත් ඒ ස්වාමීන් වහන්සේලා මුණ ගැසිලා අවශ්‍ය නම් ඕනම කතිකාවක් ඇති කරගන්න අපි කැමැති. එහෙම දෙයක් කරන්න නෙවෙයි අපි ඇවිල්ලා තියෙන්නේ. අපි ඇවිල්ලා තියෙන්නේ මිනිස්සු බෙදන්නත් තව තවත් වෛරය වැඩි කරන්නත් නෙවෙයි. මිනිස්සු අතුල තියෙන මේ වැරදි හැඟීම් පුළුවන් තරම් අඩු කරගන්න කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඒ හින්දා තමයි මම ඔබතුමන්ලට එන්න කියලා කිව්වේ. බොහොම ස්තුතියි.